ඊ ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටරිම් ඉන්ජංක්ෂන් එක ගැන කැබිනට් එකත් ඊ රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරලු දින දෙකක් පරිශීලනය කරන්නට අවශ්‍යයිලු ඒ තීන්දු తీරන ගැන ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරවල් ඉල්ල කරන්නට යන්න එපා මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටස එතකොට මෙන්න මේ දෙවෙනි කොටසට තියෙන පොලිස් ප්‍රතිදූරේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළේ මේ ව්‍යවස්ථාවෙන් තියෙන මූලික අයිතිවාසිකම් ඡේදය යට දැන් අපි නීතිඥ වුණාට මට මෙතන මම උසාවි ඇතුලේ හිටියේ නැහැනේ තීන්දුව දෙනකොට ඒ නිසා මට වුණත් ඕනම කෙනෙකුට යම් කාලයක් අවශ්‍ය වෙනවා මේක පරිශීලනය කළා තමන්ගේ මතය කියන්නේ ඒක කිසි වරදක් නැහැ මේ තියෙන තත්ත්වය අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරු විසින් නම් කරනවා නම් යම් කෙනෙක් ඒ නම් කිරීම සනාථ කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාවේ යුතුකම සහවගතු එතකොට එහෙම පත් කරපු කෙනෙක් ඉවත් කරනවා නම් තහනම් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම රටේ තිබෙන අධිකරණ බලය ඒක ගැන අපි වාද කරන්නේ නැහැ මගේ මතේ නීතිඥයෙක් හැටියට මේක ව්‍යවස්ථාදායක ස්වභාවයට නැවත යොමු විය යුතුයි රජය ඊයේ කැබිනට් මණ්ඩලයේ මේක ගැන පැහැදිලිව සාකච්ඡා කරුවා කියලා පුවත්පත්වල තිබ්බා. නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ කරනවා. අපේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන අපකීර්තිය නඩු තීන්දුව කියනවා නීතිවතුමාට විරුද්ධව පරීක්ෂණයක් කරනවා. කතානායකතුමාට විරුද්ධවත් පරීක්ෂණයක් කරනවා කියලා. ලැජ්ජ නැද්ද? ඔබතුමාගේ බෝඩ් එක බලන්න. මේකේ තියෙනවා green button, red button, yellow button. Yes, no, abstain. ඕක දැන්න ඇති කතානායකවරෙක් ඉන්නේ. කරුණාකරලා මේ මූල ආසනයේ අසිරිතාවයටපත් කරන්න කටයුතු කරන්න එපා. Tamanට තියෙන කතා කිරීමේ අයිතිය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. සභානායකවරයා දෙපයින් නැගී සිටිනෝ නම් අනිත් අය පොඩ්ඩක් ඉන්න ඕනේ එතක. ආ ඒ දෙපයින් ඉන්නවා. ඒක ඔබතුමාට තේරෙන්නේ නැහැ. ඔබතුමාගේ මහාචාර්යවරට තේරෙන්නේ නැහැ. මොකද දැන් වෙන පැත්තකට ගිහිල්ලා. මං ඊටාම පැහැදිලිව කියනවා ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත්, කැබිනට් එකත් අධිකරණයේ තීන්දුව වලට ගරු කරනවායි කියන එකේ අදහස් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයට තිබෙන 76 වගන්තිය තිබෙන උත්තරීතර භාවය පිළිබඳව අපි කටයුතු කරන්නේ නැහැ කියන එක. ඒක අපි පාර්ලිමේන්තුව පැත්තෙන් බලා ගන්න. ප්‍රස්තුත කාරණේ ව්‍යවස්ථාදායක සභාවට තියෙන්නේ මගේ මතේ හැටියට. ඒ කතානායකතුමා තමයි ඒකේ ප්‍රධානියා. අපි බලමු එතුමාට ප්‍රශ්න යොමු කළා කොහොමද ඒක විසඳන්නේ කියලා. ඊයේ උදේ 10 මාරෙන් පස්සේ පොලිස් ප්‍රතිතුමාට කිසිසේත් ඒ නිලයේ කටයුතු කරන්න බෑ. එසේ කරනවා නම් ඒක උසාවියට අපහාසය. ඒකේ කෙලින්ම සඳහන් කරනවා වැඩ බලන පත්වීමක් පිළිබඳව. අරු කන්න ඕඩර් එක අපි දන්නවා. තහනම් කළාම තනතුරු හිස්නේ. My next question is who is going to appoint? මේක සරල කාරණාවක් ගරු. Who is going to remove him? නීතිපතිතුමාගේ පත් කිරීම කවුද කරේ වැඩ බලන එක? රටේ ජනාධිපතිතුමා. එතකොට ඇයි පොලිස්පතිතුමා වැඩ බලන එක එතුමාට පත් කරන්න බැරි? කවුද කියන්නේ බෑයි කියලා? වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා. කැබිනට් එකේ සාකච්ඡා වුණේ නැහැ මේ සම්බන්ධයෙන්. මොකද කැබිනට් එක තිබුණේ විනාඩි 45යි. කැබිනට් එකට අයිති දෙයක් නෙමෙයි මේක. මේක ව්‍යවස්ථාදායක සභාවේ විධායකයේ කොටසක්. කතානායකතුමා දාවාම ඒක සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි. මෙතන ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයත් රජයත් අධිකරණයට අපහසුතාවයකට පත් වෙන විදිහට කටයුතු කරනවායි කියන මතයක් හදන්න උත්සාහයක් කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනි ජනාධිපතිතුමා තමයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනලා අධිකරණ ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි අපි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එක්තන එහාට කතා කරන්න දෙයක් නැහැ. ඊයේ මේ ස්ටේ ඔර්ඩර්ස් තුනක් ගැන තිබ්බා. රජය මැදිහත් වුණා නම් ඒවට මැදිහත් වෙලා නවත්තන්න තිබ්බා. එකක් අර පළාත් පාලන පත්වීම් සම්බන්ධවත් ඊළඟට වතුකම් කරුවන්ගේ පඩි සම්බන්ධව ස්ටේ ඔර්ඩර්ස් දෙකක් අවදි වෙලා තියෙනවා. හැබැයි දැන් උදේ වරුවම අපි කතා කරන්නේ පොලිස් ප්‍රතිගීක. මේක මීට පෙරත් මං කිව්වා විපක්ෂයේ හැමදාම මේ පොලිස් ප්‍රතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තෝෂ වුණේ පාතාලය අය. මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දු. නැත්නම් අනිත් දෙක ගැන කතා කරන්න එපා. වතුකම් කරුවන්ගේ පඩි ගැන කතා කරන්න එපා. ඒ නිසා වැඩි තැනකට මේ රට ගෙනියන්න එපා.